සිළු දෙනාට සුබ උදෑසනක් අද මාධ්‍ය හමුවට මාත් සමග සම්බන්ධ වෙනවා සර්වජන බලය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ තරඟ කරන ශිරන්ත ලියනගේ මැතිතුමාත් සේනක ඊරියගොල්ල මැතිතුමා මාලිමාවේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා ඉගෙනගත් පාසල වෙන CWW කන්නංගර මධ්‍යම මහාවිද්‍යාලය තමයි එතුමගේ පාසල. මේ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේදී උසස් පෙළ දරුවන්ට ලබා දුන්නු සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රය තමයි මේ තියෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ තමයි ජනාධිපති අනුර දිසානායක මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාව කුමක්ද? දෙක එතුමා ලබාගත් චන්ද්‍ර ප්‍රතිශතයේ කුමක්ද? තුන එතුමාගේ නව ජනාධිපති ලේකම්වරයා කවුද? හත මාලිමා අග්‍රාමාත්‍යවරියගේ විෂයපතයන් ගැන. පස්වෙනි ප්‍රශ්නේ මාලිමාවේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළ වර්ෂයේ. මේ ප්‍රශ්න පහෙන් මේ පළවෙනි ප්‍රශ්න පහම වෙන් කරලා තියෙන්නේ මාලිමාවට. මේ තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශය සාමාන්‍ය පොදු පරීක්ෂණයේ සම්බන්ධයෙන් නිකුත් කරලා තියෙන මාර්ගෝපදේශය. ඒ මාර්ගෝපදේශය අනුව ප්‍රශ්න 50ක් තියෙන මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න 10 වෙන් කරන්න උනේ කාලීන සිදුවීම් ආශ්‍රිත තොරතුරු. ତොර මේ ප්‍රශ්න 10න් 5ක්ම වෙන් කරලා තියෙන්නේ මාලිමාවට. ඒ කියන්නේ 150ක්. ඒකත් පළමු ප්‍රශ්න පහ. කිසිම ආණ්ඩුවක් මේ ආකාරයේ දේශපාලනය පාසල් ඇතුළට අරගෙන එන්න කටයුතු කළා නැහැ. මොකද මේ හරහා තමන්ගේ දේශපාලනයේ බලහත්කාරයෙන් මේ පුඩා පාසල් දරුවන්ගේ ඔළුව ඇතුළට රිංගවලා දරුවන්ගේ ඔළුව කෑමේ උත්සාහයක් තමයි මාලිමාවේ නායකයන් දරන්නේ කියලා දෙමව්පියන් අපිට කියනවා. ඒ වගේම ආදි ශිෂ්‍යයන් අපිට කිව්වේ කොටිදස්තු ආදී පරාජය කිරීමේ ඓතිහාසික මොහොතේවත් මේ මෙවැනි ප්‍රශ්න පත්‍රයක පළමු ප්‍රශ්න පහ යුද ජයග්‍රහණය වෙනුවෙන්වත් පාසලින් වෙන් කරේ නැහැ කියලා. මාලිමා ආණ්ඩුව තමන්ට ලැබුණු රාජ්‍ය බලය අවභාවිතාකරණය කරලා පාසල් දේශපාලනීකරණය කිරීමේ උත්සාහයේ පළමු පියවර විදියටයි දෙමව්පියන් මේ ප්‍රශ්න පත්‍රයේ දකින්නේ. එතකොට අපි පාසල් යන කාලේ ජවිපෙ අපිට කිව්වේ පළමුව මව්බිම දෙවනුව ඉගෙනුම කියලා. ඒ නිසා අපිට ආරාධනා කරා අධ්‍යාපනය අත්හැරලා ආණ්ඩුවට එරෙහිව සටන් කරන්න ජවිපෙත් එක්ක එකතු වෙන්න කියලා. මමත් ඒ ලණුව කාලා අධ්‍යාපනය අත්හැරලා ජවිපෙත් එක්ක සටනට එකතු වුණු කෙනෙක්. වාසනාවට අපිට පුළුවන් වුණා මොකක් හරි පූර්වයේ පිනකට අපිට පුළුවන් වුණා එහෙම කරලත් උසස් පෙළ විභාගයේ ඉයලින්ම සමත් වෙන්න. ඒ නිසා අපේ ජීවිතේ අඳුරු වුණේ නැහැ. නමුත් එදා ජවිපේ ඉගැන්වීම් බහට අධ්‍යාපනය අත්හැරපු අනිත් හැමෝම ඒ විදිහට වාසනාවන්ත වුණේ නැහැ. සෝරත හාමුදුරුවෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බිහි කරන අවස්ථාවේ ප්‍රකාශ කළා විශ්වවිද්‍යාල දරුවා ගවේෂණශීලී විය යුතුයි විමර්ශනශීලී විය යුතුයි කියලා. හැබැයි අද අපේ විශ්වවිද්‍යාල තුලින් බිහි වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දුරස්ථ පාලකයට ක්‍රියාත්මක වෙන උද්ඝෝෂණ කරන රොබෝ යන්ත්‍ර වැනි දරුවන් පිරිසක්. ඒ විශ්වවිද්‍යාලවල දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරමින් ඒ දරුවන් ප්‍රචණ්ඩත්වයට තල්ලු කරමින් විශ්වවිද්‍යාල දේශපාලනීකරණය කිරීමෙන් මේ රටේ කරපු විනාශය පාසල් තුලත් කරන්න එපාය කියලා මේ රාජ්‍ය බලය අවභාවිතා කරමින් පාසල් දේශපාලනීකරණයේ යෙදී සිටින අතිගරු ජනාධිපති අනුර දිසානායක මැතිතුමාගෙන් අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. උසස් පෙළ දරුවන් තමන්ගේ විෂය නිර්දේශය තවමත් ආවරණය කර නැති නිසා උසස් පෙළ විභාගය මාසයකින් කල් දමා දෙන්නයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. උසස් පෙළ විභාගය
ලංකාවේ පළු වෙන්න විදියට සමත් වෙලා ඒ නිසාම ජීවිතේ ජය ගන්න පුළුවන් වුණු පුද්ගලෙක් විදියට දේශපාලනයේ ඉන්න අය අතරින් මේ පිළිබඳ ඉල්ලීම ඔවුන් මට වඩාත් යොමු කරමින් ඉන්නවා මොකද මේ මේ විභාගයේ වටිනාකම දන්න පුද්ගලෙක් විදියට ඔවුන් මාව හඳුනගෙන තියෙනවා අපේ ජීවිතය වෙනස් කරේ උසස් පෙළ විභාගයේ ලංකාවේ පළවෙනියට සමත් වීම නිසා ඒක මගේ ජීවිතයේ තීරණාත්මක කඩේම මගේ විතරක් නෙවෙයි ඕනෑම පුද්ගලයෙක්ගේ ජීවිතයේ තීරණාත්මක කඩේම තමයි තමන්ගේ වෘත්තිය තෝරා ගන්න උසස් පෙළ විභාගය ඒ නිසා මට එදා ලැබුණු ඒ සාධාරණ අවස්ථාව උසස් පෙළ විභාගයට මෙවර ලියන දරුවන්ටත් ලැබිය යුතුයි කියන විශ්වාසය මට තිබෙනවා විභාගයේ කල්දමා විභාගය මාසෙකින් කල්දමා දෙන්න කියලා මේ දරුවන් කරන ඉල්ලීම සාධාරණද මේ දරුවන් පෙන්වා දෙන්නේ බොහෝ පාසල්වල තවමත් විෂය නිර්දේශය ආවරණය කරලා නැහැ සාමාන්‍ය උසස් පෙළ දරුවන්ට අධ්‍යාපනයේ සඳහා ලැබෙන වසර දෙකක අවම කාලය මේ දරුවන්ට ලැබුණේ නැහැ ඒ වගේම ගුරු වැඩවර්ජන වැනි දේවල් ඔවුන්ගේ කාලයේ සිද්ධ වුණා මේකත් එක්ක මේ දරුවන් ඉල්ලා සිටින්නේ විභාගයේ මාසිකින් කල්දමා තමන්ට විභාගයට සූදානම් වෙන්න විෂය නිර්දේශයේ ආවරණය කරගන්න සාධාරණ වූ කාලයක් ලබා දෙන්න කියලා විශේෂයෙන්ම වසර දෙකක් හැමෝටම ලැබෙනවා නම් වෙන වසරවල දරුවන්ට ලැබුණේ සාධාරණ කාලය මේ දරුවන්ටත් ලැබීම ඔවුන්ගේ ඇත්තම අයිතිවාසිකමක් ඒ අයිතිවාසිකම උදුර ගන්නවා කියන්නේ ජීවිතේ වඩාත් වැදගත් කඩීමේ ඒ දරුවන්ගේ ජීවිත අඳුරු කරන්නට ආණ්ඩුව කටයුතු කරනවා කියන එකයි වෙනදා අපි මේ ප්‍රශ්න මතු කරන්නේ පාර්ලිමේන්තුවේදී වෙනදා අපි පාර්ලිමේන්තුවේ විපක්ෂය වාඩි වෙනකොට විෂය භාර ඇමතිවරු අපේ ඉදිරියෙන් වාඩි වෙලා ඉන්නෝ අපිට උන්ව ප්‍රශ්න කරන්න අවස්ථාව ලැබෙනවා ඔවුන්ට අපිට උත්තර නොදී මගහැර ඉන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ නමුත් මේ පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන පසුබිමක ජනාධිපතිවරයා වගේම අධ්‍යාපන ඇමතිවරියත් අපේ දුරකථන වලට පිළිතුරු නොදෙන පසුබිමක මෙවැනි ප්‍රශ්න ආණ්ඩුවට කියන්න අපට පුළුවන් වෙන්නේ ජනමාධ්‍ය හරහා පමණයි ඒ නිසා මේ දරුවන්ට උසස් පෙළ විභාගයට සූදානම් වීමට සාධාරණ කාලයක් ලැබීම සඳහා උසස් පෙළ විභාගය මාසකින් කල්දමා දෙන්නයි අපේ ජනාධිපතිතුමාගෙනුත් අධ්‍යාපන ඇමතිතුමියගෙනුත් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ආණ්ඩුව මේ වන විට රුපියල් ට්‍රිලියන 1.2ක් ණයට අරගෙන කියලා අපි ප්‍රසිද්ධ කරාම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතිතුමා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇමතිතුමා විතරක් නෙවෙයි වෙඬ මුදල් ඇමති සුනිල් නඳුන් නිත්‍ති ඇමතිතුමාත් අපි එහෙම ණය අරගෙන නැහැ කිසිම රුපියලක් කිසිම ආයතනයකින් මාලිමා ආණ්ඩුව ණයට අරගෙන නැහැ කියලා දිවුරමින් ප්‍රකාශ කරන්න යෙදුනා ඉතින් අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ණය ගත්තර කමක් නැහැ අඩුම ගානේ ඔබ වත්මන් මුදල් ලැබති විදියට වෙඬ මුදල් ලැබති සුනිල් නඳුන් නිතිපත්තුමාට හරි කියන්න නැත්නම් එතුමන්ලා දැඩි අපහසුතාවයකට පත් වෙනවා ණය ගත්තේ නැහැ කියලා මාධ්‍ය ඉදිරියේ දිවුරද්දි හැබැයි අපි මේක දැනගත්තේ අපිට ජනාධිපතිතුමා කියලා නෙවෙයි අදාළ නිල වෙබ් අඩවි වලට ගිහලා අපි තොරතුරු සොයාගත්තා මුලින්ම ලෝක බැංකුවේ www.worldbank.org කියන වෙබ් අඩවියට ගියාම ඒක ඉතාම ශ්‍රී ලංකාවට වෙනම පිටුවක් තියෙනවා ඒ පිටුවේ උඩින්ම සඳහන් වෙන්නේ 2024 ඔක්තෝබර් 7 වෙනිදා ලංකාවට ලංකාවේ ආණ්ඩුවට ඩොලර් මිලියන 200ක් ලබා දීමට ලෝක බැංකු නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර ගිවිසුමක් අත්සන් කළා කියලා ජනාධිපතිතුමාගේ එක්ස්කිනුමට ගියොත් නම් ඒ ගිවිසුම අත්සන් කළේ ජනාධිපතිතුමා ඉදිරියේ කියලා ඡායාරූපයක් සහිතව එතුමා රටට ප්‍රකාශ කරලා තිබෙනවා. එතකොට මේ මම නෙවෙයි මේක කියන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා. දැන් අපි රුපියල් ණය බලමු. ඒ පිළිබඳ විස්තර තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ තියෙනවා
මාධ්‍ය නිවේදන නැත්නම් ප්‍රෙස් රිලීසස් කියලා ටැබ් එකක්. මේ ටැබ් එකෙන් යන්න පුළුවන් තව පටුනකට. එතන තියෙනවා රජයේ සුරුකුම්පත් කියලා අනුශීර්ෂයක්. ඒක ඩබල් ක්ලික් කරාම ඔන්න එනවා රජයේ සුරුකුම්පත් වල නිකුත් කිරීම හරහා ආණ්ඩුව ණයක් ගත්තම කීයක් ණයට ගත්තද කවදද ආපහු ගෙවන්නේ පොලිය කීයද කියන කාරණා ටික මේ මාධ්‍ය නිවේදන හරහා රට දැනුම්වත් කරලා තිබෙනවා. හැබැයි ඉතින් මේ ගණන් ටික හදාගන්න ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට දුෂ්කරතාවයක් තිබෙන බව පෙනෙන නිසා මේ ගණිතමය කාරණය අමාරුයි වගේ පෙනෙන නිසා ඉලක්කම් ටික හදලා විස්තරය මම දැන් කියන්නම්. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා සැප්තැම්බර් 25 රුපියල් බිලියන 120ක් සැප්තැම්බර් 27 බිලියන 12ක් ඔක්තෝබර් 2 බිලියන 142.5ක් ඔක්තෝබර් 4 බිලියන 14.25ක් ඔක්තෝබර් 9 බිලියන 85ක් ඔක්තෝබර් 11 බිලියන 8.5ක් ඔක්තෝබර් 15 බිලියන 97ක් ඔක්තෝබර් 23 බිලියන 125ක් ඔක්තෝබර් 25 බිලියන 12.5ක් ඔක්තෝබර් 29 බිලියන 145ක් නොවැම්බර් 1 වෙනිදා බිලියන 8ක් නොවැම්බර් 6 වෙනිදා බිලියන 175ක් නොවැම්බර් 8 වෙනිදා බිලියන 3.1ක් වශයෙන් රුපියල් බිලියන 947.85ක් ආණ්ඩුව ණයට අරන් තිබෙනවා. ඒ වගේම වසරකට වැඩි කාලයක් සඳහා ණයට ගද්දී ආණ්ඩුව නිකුත් කරන්නේ බැඳුම් කර වසරකට අඩු කාලයක් සඳහා භාණ්ඩාගාර බිල්පත් වසරකට වැඩි කාලයක් සඳහා සුරුකුම් බැඳුම් කර ආණ්ඩුව වසරකට වැඩි සුරුකුම් පත්වන බැඳුම් කර නිකුත් කරලා ඔක්තෝබර් 11 වෙනිදා බිලියන 95ක් ඔක්තෝබර් 15 බිලියන 9.5ක් ඔක්තෝබර් 28 බිලියන 32.5ක් නොවැම්බර් 1 වෙනිදා බිලියන 2ක් වශයෙන් රුපියල් බිලියන 139ක් ණයට අරන් තිබෙනවා. මේ දෙක එකට එකතු කරාම රුපියල් බිලියන 1086.85යි. අර ලෝක බැංකුවෙන් ගත්ත ඩොලර් මිලියන 200 ඒ දවසේ විනිමය අනුපාතයට රුපියල් කරාම බිලියන 59ක් එනවා. ඒ බිලියන 59ත් මෙතනට එකතු කරාම මාලිමා ආණ්ඩුව මේ දක්වා අරන් තියෙන සමස්ත ණය මුදල රුපියල් බිලියන 1145.85ක් නොහොත් රුපියල් ට්‍රිලියන 1.2ක්. අපි එහෙම ණය ගත්තේ නැහැ කියන ගණන් හදාගන්න බැරි ආණ්ඩුවේ නායකයන්ට අනුකම්පාවෙන් තමයි මේ ඉලක්කම් ටික ඉදිරිපත් කළා. ඉලක්කම් එකතු කරලා ට්‍රිලියන 1.2 හැදෙන විදිය ප්‍රකාශයට පත් කළේ. දැන් තමුන්නාසර ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මාධ්‍ය අමුක මෙහෙම ඉලක්කම් ටිකක් කිව්වමයි නේ. ඒ කියන්නේ ඔබතුමා මේ ආණ්ඩුවේ මේ දවස්වල නම් මේ විකාරය යන්නේ නැහැ ණය ගත්තද? ඔබතුමා ණය ගත්තේ කියන්නේ ආණ්ඩුව ණය ගත්තේ නැහැ කියලා කිව්වෙත් නැහැ ගත්ත කියලා කිව්වෙත් නැහැ. මේ දවස්වල මම ඔබට ආරාධනා කරනවා නැවත වතාවක් මේ දවස් හතරකට කලින් ඉංග්‍රීසිලා මාධ්‍යවල මාධ්‍ය හමු බලන්න. දැන් සුනිල් අනුරතුමා මාධ්‍යගේ ඒ වගේම ඊට කලින් සතියේ විජිතේ රත්නතුමා රාජ්‍ය මාධ්‍ය හමුදී කිසිම ආයතනයක කිසිම මුදලක් අපි ණයට අරන් නැහැ කියලා කිව්වා. ඔබ මගේ මේ පරිවිණි මම හිතන්නේ ඇති මෙතුමාලා ඒ කියන ප්‍රකාශයයි ඒකට උත්තර විදියට අපි දෙන මේ උත්තරයි ඒකට අමුතලා තියෙනවා. පිළිමින් සිල්වා සුනිල් අනුරතුමා විජිතේ රත් කියන මහත්තුරු කිව්වේ නැහැ කියලා මට සැකයක් තියෙනවා නම් සාක්ෂි සහිතව අපි කරුණු ඉදිරිපත් කළා ඇති අපේ වෙබ් අඩවි. දැන් මේ ඔය ණය ගත්තේ ඉදින්දා කැපීමටද? ඔය ණය වෙලින් මොකද කරේ කියන එක රටට පැහැදිලි කිරීම මොකද ණය ගත්ත කියලා තියෙනවා මිසක් ණය වෙලින් මොකද කරේ කියන එක ආණ්ඩුව පැහැදිලි කිරීමක් කරලා නැහැ. මා දන්න තරමින් මේ ගත්ත ණය වෙලින් අඩුම ගානේ මාරු ටැංකියක්වත් හදලා නැහැ. දැන් මේ වෙද්දී ඔබතුමා කතා කරා මේ ණය ගන්න එක ගැනයි ඊට පස්සේ මේ ණය ගැනීම ගැන ඔය සඳහන් කරලා තියෙනවා කිව්වට එතකොට ඊ වර්ෂ මොනවද මේ කොයි කාලේ දේවල් කියලා නෑ මම මේ සදාන හදාගා දීර්ඝ කාලීන ණයද නෑ මම කිව්වා භාණ්ඩාගාර බිල්පත් කියන එක වසරකට අඩු කාලයක් කියන්නේ මාස 3ට මාස 6ට සහ අවුරුද්දකට නිකුත් කරන්නේ සුරකුම්පත් නිකුත් කරලා තියෙනවා අවුරුදු දෙකට සා පහට යන අදවසේ
දැනට තියෙනවා ජෝ ප්‍රේමය උප පහක් තියෙනවා. එදාස් ආදී ඡන්ද වැඩසටහන අවසන් වෙනවා. දැන් ඔබතුමා කොහොමද දැන් මේ යන වැඩ පිළිවෙල? ජන කොළඹ ජනතාවගේ ගන්න මම පාර්ලිමේන්තුවේ සිටින කියලා එයයි තියෙන්නේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ දැන අත්මාලුවත් එක්ක කිරිබත් කන්න පුළුවන්ද? කොළඹ ජනතාවගේ ගන්න ජනතාවගේ දර තීරණය කරාවේ. මට මාව විශ්වාසයි කොළඹ ජනතාව විශ්වාසයි. ඒක තමයි හැමෝම පැනලා යද්දී බයිනික මෙතුවරණේ ඉදිරිපත්. දැන් ඔය වගේම කියනවානේ හැමෝම පැනලා යද්දී රට බාර අරන් කලේ අපි කියලා කියනවානේ. ඒකට ඒ කොටස නෙවෙයි ප්‍රතිපාද. නෑ නෑ. අපි ඒ කොටස නෙවෙයි. මොකද රණවීර වික්‍රමසිංහ මැතිතුමා රට බේරා ගන්න කියලා කරපු වැඩ පිළිවෙල ටික අපි එකඟ නෑ. ඒ නිසා තමයි අපි වැඩසටහන ටික තුනේ නැත්තේ. ඒතකොට මැතිවරණ ව්‍යාපාරයේ අද අවසන් වෙද්දී දේශපාලන අවදාසින අද දක්වා කිව්ව මොකද අපි අපි එකට තියෙනවා කියන්නේ ඒකාත්මික භාවයක් තිබෙන දේ අපි සැරින් සැරේ ප්‍රතිපත්ති වෙනස් කරලා නැහැ කාලයක් වැඩපු කෙනා ඊළඟට හොඳයි කියලා ආයෙ බැලලා නැහැ පිළිම් පිළට පැනලා නැහැ වසර 25ක්ම ජාතික ව්‍යාපාරයේ උදයනකොට වගේම ජාතික ව්‍යාපාරයේ කඩාවැටෙනකොට අපි හිටිය ජාතික ව්‍යාපාරයක් ඉතින් අපි හැමදාම එක පැත්තක එක මතයක ඉඳලා තියෙනවා අනිත් පැත්තේ අපි ආණ්ඩුවේ නායකයෙක් එක්ක නෙවෙයි ඉඳලා තියෙන්නේ ජනතාවත් එක්ක. ජනතාවගේ පැත්තේ හිටගෙන ආණ්ඩුවේ වැරදි තීන්දුව වලට දූෂණයන්ට වංචාවට එරෙහිව සටන් කළ දෙපාරක් යම් දුර නැති කරගත්ත මිනිහෙක් වගේ. අනිත් කට්ටිය දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නකොට තමයි අපි සටන් කරේ තියෙන්නේ. මම මොනවද කරේ කියලා ප්‍රතිමාලත් ගන්නවා. අපි ඉතින් ඒක ඉලෙන් ප්‍රතිමාලත් අරලා අපි මැතිවරණ ව්‍යාපාරට එක්ක තුන මොනවා වුණත් මේ වගේ සෑ මේව කරාද කියලා මේ කැමරාව පිටිපස්සෙන් ඉඳන් ඉන්නේ කොහොඩක් අතහැරලා විනාඩියක කැමරා ඉදිරියට ඇවිල්ලා අපි තමයි මේකේ ජීවමාන සාක්ෂිකාරය. එහෙනම් අවකවතුමා මගේ පළවෙනි වැදගත් ව්‍යාපාරේ තමයි මාව ආවර්ණී කරන කෙනෙක්. ඉතින් ඔබතුමාලාටත් යම් කාර්යභාරයක් කරන්න පුළුවන් මම ඇත්තට මේ කියන දේවල් මම මේ කිව්ව දේ ඇත්ත නම් ඒක රට කියන්නේ. ඇත්ත කියන්නේ. කවුරු දන්නේ නැහැ ඔය කටහඬ දාන මොන රටම ආසාවල මොකද කරන්නේ? ඒක පොඩ්ඩක් මේ කැමරා ඉදිරියට ඇවිල්ලා මේ අපිත් මේ මාධ්‍ය ආවරණය කරලා මේ මනුස්සයා මොන වුණත් ඇත්ත කිව්වා අපි වංචාවට දූෂණයට දෙරිව සටන් කරා හැමදාම එක මතයක හිටිය පිළිම් පිළට පැන්නේ නැහැ නම ගම්මක් පිළ ගමේ ජනකේ ඉන්න පිළ ඒක නිසා මෙහෙමයි කියලා පුංචි ප්‍රකාශයක් කරා වරදක් ඇත්ත නම් මම කියන කාරණා කතන්දරය ඇත්ත නම් බය නැතුව කැමරාව යන්න දැන් කැමරාව පිටිපස්සේ නම දැන් පිටි එක දවසක් කැමරාව ඉදිරියට අර ඔතන ප්‍රකාශපත්‍රයක් කියලා ඒක මේ නෑ ඒක මට ලබා දුන්නේ පාසලේ ආදි ශිෂ්‍යයෙක්. ඒ නිසා දැන් කියන්නේ මට දුන්නේ ආදි ශිෂ්‍යයෙක් මට ඒ ආදි ශිෂ්‍යයත් විශ්වාසනීය චරිතයක් අපි රටේ රටේ දන්න චරිතයක්. ඒ මට සැක කරන්න කිසිම හේතුවක් නැතු මේක ඉදිරිපත් කරා මේක ඇත්තම මුගින ආකාරයේ ව්‍යාජ දෙයක් නම් ඒ අයට ඒ බව ප්‍රකාශ කරන්න පුළුවන් පාසලේ ගුරුවරයාට මම කියන්නේ නලින්ද ජයතිස්සමතුමා ඇයිලා ප්‍රකාශ කරන්න ඕනේ තුමා මේකට සම්බන්ධයි කියලා අපි කිව්වේ නෑ සම්බන්ධ නැද්ද අපි දන්නේ නෑ හැබැයි අපි සම්බන්ධයි කියලා කිව්වේ නෑ ඒ නිසා විදුහල්පතිවරයාට අදින් පස්සේ උනත් පුළුවන් මේ ගැන යම් ප්‍රකාශයක් කරන්න එහෙනම් ලකී සේවක මල්ලාද නැසිකේ යටෝ ජය වේවා